තෙරුවන් සරණයි ආරියන් හංස අවසරයි වහන්සේට මගේ නමස්කාරය වේවා ආරියන් හංස ආරියන් පොඩ්ඩක් අධ්‍යක්ීම මේ මොහොතේ සිදුවෙන පිළිවෙල ගැන පොඩ්ඩක් සාකච්ඡාවක් වහන්සේ කරන්න හදවත අවවාදහසක් ආරියන් හංස ඒකට අධ්‍යක්ීම ඉදිරිපත් කරන ප්‍රවේශයක් විදිහට මම මෙහෙම කිව්වොත් ආරියන් හංස දැන් පෙදිනදා කටයුතු කරනකොට බොහොම විට මේ සිටිවිල්ලක් මුල් වෙලා මේ තමයි ක්‍රියාත්මක වෙන්නේ යම් ක්‍රියාවලියක් ආරම්භ වෙන්නේ. එතකොට ඒ ක්‍රියාවලිය කෙරුණත් එතකොට ඒ සම්බන්ධ සිටිවිලි නැතුව වෙනත් සිටිවිලි අට ගන්නවනේ සිට අට ගන්නව නැති වෙනවා. ඒවා සමහර ඒවා එතනින් මෙවරන සමහර සිටිවිලි වලට බැස ගන්නවා. ඒ දිහි තව තව මානසිකාර වලට යනවා. ඒ ආකාරයෙන් ආරියන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ නමුත් අර එතනින් මේ පෘථග්ජනම මට්ටමේ මිදුණාට පස්සේ ආරියන් වහන්සේ සමා වෙන්න. එතකොට ආරියන් වහන්සේ දැන් ආරේ භූමිය තුල වගේ එතන කෙරෙනකොට ආරියන් වහන්සේ මේ දැන් සිටිවිල්ලකින් ක්‍රියාවලියක් එතන ආරම්භ වුණත් ආරියන් වහන්සේ ඒ සිටිවිල්ල ආභවට සිහියක් සිහියත් එක්කම ඒ තුළ ක්‍රියාත්මක වීමක් වෙන බවක් තමයි ආරියන් වහන්සේ තියෙන්නේ. එතකොට එතනින් නිහා අර කාර්යය කෙරෙන නිකන් ධාතු මානසිකාර්යය තුළ කාර්ය සිදුවෙනවා වගේ තමයි අත්දැකීම තියෙන්නේ ආරියන් වහන්සේ. එතකොට ඒ ක්‍රියාවලිය තුළ අර සිතිවිලි එන එක නැහැ, වචන නැහැ, සිතිවිලි නැහැ. නමුත් ක්‍රියාවලිය ඉස්සරහට සිදුවෙනවා. මේ හරියට අර කරන දෙයක් දිහා කෙනෙක් බලන් ඉන්නවා වගේ. සිතුවිලි නෑ කියන එක වෙන්නේ සිතුවිලි නෑ කියන එක වෙන්නේ නෑ සිතුවිලි නෑ කියන එක වෙන්නේ නෑ සිතුවිලි කියන්නේ අර මම සිතුවිල්ලක් කියලා ගන්න දෙයක් නෑ අර සිතුවිලි එන්න එනවා නැති වෙනවා වගේ අර ධාතු මනසිකාර ස්වභාවය ආරයන් මහන්ස නෑ ඔය වචන වලින් පටලවා වෙන්නේ ඔබතුමී මෙන්නහස ඔය වචන වලින් පටලවා වෙන්නේ. ඒ කියන්නේ මෙන්නහසට පේන දර්ශනය හරියට කියන්නේ. එතකොට පේන දර්ශනය සිද්ධ වෙන දේ තබ්බ්‍යන්තර පරිවර්තනයත් පැහැදිලි කරාම හරි. ආ එහෙමයි ආරියන් වහන්ස. එතකොට අර මේ වැඩ මේ ක්‍රියාවලිය හැමම සිද්ධ වෙලා සිද්ධ වෙනවා. එතකොට අර ඒ දිහා අර කෙනෙක් බලන් ඉන්නවා වගේ ස්වභාවයක් දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ අතර මේ විටින් විට ඒ අතර ආත්මීය ස්වභාවයක් තමයි අර දැනෙන තැන්වලදී දැනෙන්නේ දැන් ආත්මීය ස්වභාවයක් අර තමන් ඉන්නා වගේ දැනෙන ස්වභාවයක් ඒවා බැස ගන්න අරමුණු වල බැස ගන්න තැන්වලදී ආත්මීය ස්වභාවය දැනෙනවා ඒ බැස ගැනීම තමයි දෙයක් කියලා වගේ දැනෙන ස්වභාවයම තමයි ආත්මීය ස්වභාවෙත් ඒකම තමයි එහෙමයි එහෙමයි. දෙයක් වගේ දැනෙන ස්වභාවය තුළ ආත්මීය ස්වභාවයක් තියෙනවා ආරයන් වහන්සේ එතනදී. ඔය එතන ඒකට සිහිය තියෙනවා. ඒ සිද්ධ වෙන දේ සියයක් තියෙනවා. ඔබ අපගත බවට සියයක් තියෙනවා. ආත්ම ස්වභාවයේ බවට දැනෙනවා. ඒකත් 180 වෙනවා. එතකොට ඒකදී තමන් අර මාර්ගය තුල නම් තමන් ඒක දකිනවා නම් ඒක යෝනිසෝ මනසිකාරේ යථාභූත ඥානේ එතන ධර්මතාවයේ දකිනවා නම් මෙනෙහි වෙනවා නම් ඒකට සියයක් තියෙනවා. එහෙමයි ආරයන්ස මෙනෙහි වෙම්ටන් මං ඒක කියන බලන් හිටියේ එතකොට මෙනෙහි වෙනවා නම් මෙනෙහි වෙනවා එතකොට ඒකටත් මෙනෙහි වුණ බවට 100 ඉනවා ආරයන්ස එතනදී. හැබැයි ඒක මිදුණු බවට 100ක් තියෙනවා. මෙනෙහි වීම තුළ මිදීමක් සිද්ධ වෙනවා සාමාන්‍යයෙන්. ඒක ආයෙක මතු වෙන්නේ නැහැ. එතකොට ඒකට 100ක් තියෙනවා. ඒක මේ මුඤ්ඤිත කම්මතා ඥානේ. හැබැයි අර සමහරලාට ඒක සම්පූර්ණයෙන් මිදුණු නැති සබහා 180 වෙනවා මිදුණු නැත්තම්. ඒක හැබැයි ඒක සමහර වෙලාවට ආරයන් වහන්සේ ටිකක් ඒ දුර ගියාට පස්සේ ඒක අහුවෙන්නේ ආරයන් වහන්සේ. ඔය කියන්නේ මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා අතන. ඒ කියන්නේ ඒ අරමුණ එතනින් ගිලිහෙනවා. අරමුණ ගිලිහලා වෙන අරමුණකින් ඇවිල්ලා වැහෙනවා. වැහෙලා දැන් කලින් අරමුණ නැහැ. ඒක මිදුනද කියන එකක් තමන්ගේ නැහැ. ඔන්න ඔතන ඔහොම දෙයක් වෙනවා. එතකොට නැවත වරක් ආයිමත් අවස්ථාව වෙනස් වෙනවා. වෙන දවසක වෙන්න පුළුවන්. අර අරමුණම එනවා. ඒ අරමුණම බැස ගන්නවා. හැබැයි කලින් තරම් අරමුණ බැසගත්තේ නැති බවට 180 වෙනවා. ඔන්න ඔතන තමයි ආසවක්ඛ්‍යා ඥානෙ තියෙන්නේ. ආසවක්ඛ්‍යා ඥානෙ තියෙන්නේ මෙන්න මේ කලින් තරම් දැන් බැස ගන්න නැහැ කියන මෙන්න මේ බැස ගන්න ප්‍රමාණය දිය වී කියන ස්වභාවය තමයි ආසවක්ඛ්‍යා ඥානෙ තියෙන්නේ. අරමුණ බැස ගන්න ප්‍රමාණය දිය වී කියන ස්වභාවය ආසවක්ඛ්‍යා ඥානෙ තියෙනවා. ඒ වගේම අරමුණ වල මිදුණු ස්වභාවෙත් 180 වෙනවා.
ඥානෙට හසු වෙනවා 100ට හසු වෙනවා. ඒතර මෙතනදී ආසක්කා ඥානෙ තමයි අපිට නිවන් මඟ පාත් එක ගෙනියන්නේ ගෝ එක කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අර මේ අපි මේක අධ්‍යාත්මිකව දියුණුවක් කරා ටික ටික පරිවර්තනය වෙන එක දැනින්නේ අන්න ආසක්කා ඥානෙ හරහා. එහෙමයි. එහෙමයි. ඒ ආසක්කා ඥානෙ කියල විශාල මේකක් වෙනවා. ඒක දැන් හඳුනා ගන්න එකම 100ට නුවණට අසු වෙන එකම මේ ආසක්කා ඥානෙ මේ ඒ ඥානෙ තමයි ආසක්කා ඥානෙ. මේ මොහොතේ ඒ උපදින සිහිය මේක දැන් කෙලෙස් වෙන බවට දැනෙන සිහිය. ඒ දැනෙන සිහිය තමංග චිත්ත ප්‍රීතියකට ඇති කරනවා. මාර්ගයේ නිවැරදි බවට දැනෙන බව. හැබැයි ඒක තව මේ සැහැල්ලුවක් මේ ආරයන් අහන්න තියෙන්නේ. එතකොට අර ඒ සැහැල්ලුවත් එක චිත්ත ප්‍රීතිය ඇති වෙනවා. ඇති වෙනවා. ඒ සුඛය ඇති වෙනවා. මේ දරතේ නැති වෙනවා. විඩාව නැති වෙනවා. කාය ප්‍රාසාරණ එතන ප්‍රාසාර කියන්නේ මෙතන එනවා අර ස්වභාවය. ඒ කියන්නේ අපි කතා කරනවා සාමාන්‍ය ලෞකික සමාධිය වලදී ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා ස්වභාවයක්. ඔය ධ්‍යාන මට්ටම් වලදී ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. ඒ ස්වභාවයම තියෙනවා ඔතරත් මිදීගෙන යන ගමන ආසක්කා ඥානෙ තුල යන ගමන. ඒ කියන්නේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ස්වභාවයම තියෙනවා. ඒ නිසා විදර්ශනා සමාධිය වලත් තියෙනවා ප්‍රීති ස්වභාවයකුත් ඒකාග්‍ර ස්වභාවයක් අර සුඛ ස්වභාවයක්. ඒ සිතේ මිදෙන ස්වභාවය අමතනම එහෙම ස්වභාවයක් දැනෙනවා. ඒ අධියර කීපයකට අසු වෙනවා ඒක. ඒක තමයි බුදුන් වහන්සේ ඒක පැහැදිලි කරනවා. බුදුන් වහන්සේ නිෂ්ප්‍රීතික සුඛය කියන එකක් අවසානයේදී පැහැදිලි කරනවා. ඒ ප්‍රීති සුඛය කියන තැනින් ආයමත් ඇවිල්ලා ඒ ස්වභාවය ටිකක් අත්දකින්න ලැබෙන එකක්. ඒක නෙක්ඛම්මසිත ස්වභාවයක්. ඒකේ තියෙන්නේ කොහොම මුලින්නම් මේ තියෙන්නේ නෙක්ඛම්මසිතේ ඇති වෙන ප්‍රීති ප්‍රභාවය. ඒක කොහොම තියෙන්නේ? කොහොම නෙක්ඛම්මසිත යන්නේ දිගටම? එහෙමයි. දිගටම යන නෙක්ඛම්මසිත. මොකද කම්සප පිනවීමේ සිතේ මේක උපදින්නේ නැහැ. මේ විදර්ශනා ඥාන නැහැ. එහෙමයි. කොහොමද කම්සප පිනවීමේ සිතේ ඒක අර සිටවිලේල බරගතිය කොහොම කවත් නැති වෙන්නේ නැහැ නේද? ඒ ගේ සිත. ඒ ගිහි සිත. ඒ කියන්නේ ලෞකික සත්‍ජනයි. එහෙමයි. ඒක ඕලාරිකයි. නමුත් මෙතන සුකුමයි. අතන ඕලාරිකයි ගිහිසිත, ගිහිසිත අකම්සප පිනවීමේ සිත ඒක දැවෙනවා, තැවෙනවා. මෙතන එහෙම නෑ. මෙතන නිරාමිසයි. දැවෙන්නේ නෑ, තැවෙන්නේ නෑ. අන්නේ දැවෙන්නේ නැති, තැවෙන්නේ නැති ස්වභාවයේ දියවගෙන ස්වභාවය තමයි මේ දිගටම යන්නේ. එහෙමයි ආරයන් වහන්සේ. එහෙමයි. සුඛ ස්වභාවය. සුඛ ස්වභාව සාන්ත සුවයක් දැනෙන්නේ. අධ්‍යක්ීම ඔය ධර්මකාරණා නෑ, වචන නෑ, පොත්වල තියෙනවා නෑ. අධ්‍යක්ීම කියන සාන්ත සුකුම සවා සාන්ත සෝය ධර්ම කරුණ වලින් ඒක ඉදිරිපත් කරන ගියාම අර නෑ ධර්ම කරුණ එතනට අදාළ නෑ. අදාළ නෑ. එහෙමයි. දැනෙන දෙයක ධර්ම කරුණු නෑ. එහෙමයි. දැනෙන දේ දැනීමක් පමණයි. එහෙනම් එතන සාන්ත ප්‍රණීත සෝයයි. ධර්ම කරුණ දාන්න ගියාම ආරෙන්නස් එතන වචනයක්මනේ වචනමනේ තියෙන්නේ. කියන්නේ මේ දාපු වචනමනේ එතන ඔරුව පෙරලෙනවා. අර්ථය නෑනේ එතකොට. ඒ වගේ ආරෙන්නස් ගොඩක් සාට ධර්මය මුල් අවස්ථාවේ ධනුමෙන් එන්නේ සවිතක්කයි සවිචාරයි. ධනුමෙන් එන්නේ පසුපසු තමයි ඔක එන්නේ මාර්ගසිත් තමයි උපදින්නේ. අතමා කුසල් වල මාර්ග සිත් හතර තමයි උතන්ට එන්නේ. මා ඥාන සම්ප්‍රයුක්ත මාර්ග සිත් තියෙන්නේ. හැබැයි අවිතක් අවිචාර ස්වභාවයට ඊට පස්සේ මේ ඔය දැනුමෙන් නැතුව ඔක්කොම පැත්තකට ගිහිල්ලා නිකන් අර සුඛ ස්වභාවයත් එක්කම ශාන්ත ස්වභාවයත් එක්කම හැම දෙයක්ම මේ හිතනවා නෙමෙයි, මුකුත් මෙනෙහි කරනවා නෙමෙයි. නමුත් අර සහැල්ලුවක් දැනෙලා මිදුණු ස්වභාවයක් අත්දකින්නවා. ඒකට මුකුත් පිටුවිලි නෑ. හිතනවත් නෙමෙයි, කියනවත් නෙමෙයි, මොකක්වත් අදාළ නැති සාන්ත ස්වභාවයේ අවසානයේදී මතු වෙනවා. ඒ සමාපත්ති ශුව අවදියර හතරකට මතු වෙනවා ඔක. එහෙමයි. එතකොට මේ අධීරිය හතර ගැන විස්තර කළොත් ආරයන් වහන්සේ තවත් කෙනෙකුට වැදගත් වෙයි වගේ හිතෙනවා. ඒ කියන්නේ බාහිරෙන් මිදෙන පැත්තටම නම් එයාගේ අරමුණු සකස් කරගෙන තියෙන්නේ. එයා හිතනවා නම් බාහිර දෙයක් නෑ මේ සිතම බව. බාහිර මිදෙන්න ගන්නවා. අද චිත්ත ස්වභාවයේ බාහිර බැස ගන්නෑ. ඒතර චිත්ත ස්වභාවයේ බාහිර මිදිමිදි යන ස්වභාවයේ මාර්ග සිත් ස්වභාවය, ඥාන සම්ප්‍රයුක්ත මාර්ග සිත් ස්වභාවය. එතකොට අතන්ට එනවා. ඊට පස්සේ මා දැන් බාහිර කිසිම දෙයක කම්පණය නොවන ස්වභාවයකට එනවා.
එතකොට අතරම හිතනවත් නෙමෙයි මොකක්වත් එහෙම මෙනෙහි කරනවත් නෙමෙයි. නමුත් හැම දෙයකම වැඩි නිකන් ලොකු අගයක් නැහැ, ගින්නක් නැහැ, දැවෙන්නේ නැහැ, තැවෙන්නේ නැහැ. අන්න සමාපatti සෝතාපන්න සමාපatti අවස්ථාව, අවිතක්ක අවිචාර සමාධි සෝතාපන්න අවස්ථාවට එනවා. සමාපatti අවස්ථාවට එනවා. සමාපatti අවස්ථාව වෙනයි, විහරණ අවස්ථාව වෙනයි. විහරණ අවස්ථාව තියෙන්නේ මෙතන සවිතක්කං සවිචාරං කියන මානසික කරෝති කියන අර මෙනෙහි කරනවා හැම මොහොතෙම මේ සිතේ ස්වභාව දැකදක මෙනෙහි කරනවා. ඒක හැබැයි බාහිර දෙයක් නෑ සිත කියන තැන. හැබැයි මේ සිතේ දෙයක් නෑ කියලා මේ සිතුවිලි වල දෙයක් නෑ, ශබ්ද වර්ණ විදිහට මේවා කුඩු වෙලාම යන තනක් යනවා. එතකොට එතන සිත බස ගන්නෙත් නෑ, බාහිර බස ගන්නෙත් නෑ. ඒක අනාගාමි විහරණ අවස්ථාව මෙනෙහි කරන අවස්ථාව. ඒක අනාගාමි ඵල අවස්ථාව තමයි. මෙනෙහි කරන අවස්ථාවක් නෙමෙයි, සාමාන්‍ය ස්වභාවයෙන්ම සිතෙත් නෑ බාහිරෙත් නෑ ඉර්ධිම ස්වභාවයක් මතුවෙනවා. ඉර්ධිම ස්වභාවයක් මතුවෙනවා. ඒ ඉර්ධිම ස්වභාවය මතුවෙන අනාගාමී භූමියෙන් පස්සේ නාම රූප පරිච්ඡේදයෙන් පස්සේ ඒ අරහත් සමාධිය පැත්තට යන්නේ ඊට පස්සේ. ඊට පස්සේ අරහත් සමාධිය පැත්තට යනකොටත් එතනත් තියෙනවා මේ මෙතන අලමරිය ඥාන දර්ශනය වගේ රූප දර්ශනය මතුවෙනවා, ඕපාසය මතුවෙනවා. එතකොට අන්න එතනින් මේ විදිමිදි යන තන අවසානයේදී රූප දර්ශනයේ අලමරිය ඥාන දර්ශනය කියන තන්ට එනවා, ඕපාසෙත් මතුවෙලා දෙකට මල්ටි නැස් ස්වභාවයක් මතුවෙනවා. අන්නේ ස්වභාවය තමයි අලමරේ ඥාන දර්ශනේ. එතන තමයි අර මිදි මිදි අර මනසිකාරෝති කියන තැන රූප දර්ශනේ අමතිස්සම එහා ගිය අවදිය මත වෙන තැන. හැබැයි ඊට පස්සේ එතන මාර්ගසිත අවස්ථාව, අරහත් මාර්ග අවස්ථාව, එතකොට අටමහා කුසල් වල දෙවෙනි කුසලයේ එනවා අර සකදාගාමි භූමිය. ඒකත් පැහැදිලි කරන්න පුළුවන්. ඒකත් අර බාහිර මෙතන නෙමෙයි සිත කියලා දකින තැන වුණාට එතන තියෙනවා මේ සිත ඇතුළෙත් නිකන් දැවෙන තැවෙන ස්වභාවයක්, අරමුණු සම්පූර්ණ නිදුණු නැති ස්වභාවයක්, අන්නේ සිතෙනුත් දුක් කියන ස්වභාවය. එතකොට ඒ ස්වභාවය තුළ ඇලෙන ගැටන ස්වභාව සිතින් තිද්ද වෙනවා. සිතින් දරුවා කියලා හිත හිත ඉන්න එකක්, එළිය කියන එකක් ගන්නෑ, එළිය දරුවා හොයන්න යන්නේ නෑ. නමුත් හිත ඇතුළෙන් දරුවා කියලා හිත හිත දුක් විඳින ස්වභාවයක් උදාහරණයක් කියනවා නම් ඒ ස්වභාවය අර අර සකදාගාමි භූමිය, සකදාගාමි මාර්ග ස්වභාවය තමයි. ඒකත් හිතෙත් නේද තියෙන්නේ කියලා එයා මෙනී කර කර යන එකක්. අබැයි ඊට පස්සේ ඒක අන්න ඵල අවස්ථාවට එනවා, සකදාගාමි ඵල අවස්ථාවට එනවා. එතකොට අන්න සෝවාන් සකදාගාමි අනාගාමි දැන් අපි කොහොමද සිතින් මිදෙනවා. ඊට පස්සේ අපිට තියෙන අරහත් ස්වභාවය, එතන අටමහා කුසල වල අර කුසල සිත් හතරයි, මාර්ග සිත් හතරයි, ඵල සිත් හතර අටමහා කුසල වල අවසාන කුසල සිත තමයි ඵල සමාපත්තිය අවස්ථාවට එන එක. අවිතක්කයි අවිචාරයි සවිතක්ක සවිචාර ස්වභාවය නෙමෙයි, අලමරිය ඥාන දර්ශනය මත වෙන ස්වභාවය තමයි එතන තියෙන්නේ අරහත් සමාධිය තුලයි. එතකොට එතන සම්පූර්ණම පැහැදිලි කිරීමක් තියෙනවා. තවත් මේවා ගැඹුරින් ගැඹුරට පැහැදිලි කරන්න පුළුවන්. මේ ස්වභාවය ඇතුළෙත් තව ස්වභාව තියෙනවා පැහැදිලි කරන්න. ඉතින් ටිකක් මේවා අත්දැකීම් තියෙන්න ඕනේ. එහෙම නැතුනොත් ඒවා කියන එකේ තේරුමක් වෙන්නේ නැහැ. අත්දැකීමක් නැති නිසා ඒවා නිකන් හිතලා කරන්න හිතලා ගන්න පුළුවන් දේවල් උත් නෙමෙයි. ස්වභාවයේ පරිවර්තන ස්වභාවයක්, පරිවර්තන ස්වභාවයේ පරිවර්තනයේ අත්දකින්න ස්වභාවයක්, අත්දකින්න ස්වභාවයක් කිසි කෙනෙකුට මේ ගැන හිත හිත කිය විඥාන මාය මවම ගියට පළකුත් නැහැ, වෙන්නේත් නැහැ. නමුත් එයාට අත්දකින්න ස්වභාවයේ අත්දැකීම තුළම ඒ සමාපatti ස්වභාවය තුළ එයාටම සාන්දිටික වෙනවා. ඒ කෙනා කෙනා කියලා අපි කතා කරාට එතන කෙනෙක් නැහැ. ඒ ස්වභාවයේ බවට පත්වීමක් සිද්ධ වෙනවා. ඒ තුළ සත්පුජ්‍යල දෘෂ්ටි කිසිවක්ම ඉතුරු වෙන්නේ නැහැ. ආත්ම කතා කිසිවක් කතා කිරීමෙන් පළක් වෙන්නේත් නැහැ. එතන ස්වභාවයම පමණ බවට පත්විලා ඒ ස්වභාවයේ අත්දකින්න ස්වභාවයක්. ඒ අත්දකින්න ස්වභාවය තමයි ඒ තමන්ටම සාන්දිටිකයි. ලෝක සංඥා නැහැ බැසගන්න, ලෝකෙක උප්පත්තියක් නැහැ. නහි ජාතු ගබ්බසෙයම් පුනරේති, ගර්භයක උපදින්නේ නැහැ. මේ අවසානාත්ම භවයයි මේ අන්තිමාත්ම භවය. ඉතින් මේ අන්තිමාත්ම භවයේ තමන්ටම සාන්දිටිකයි ප්‍රත්‍යක්ෂයයි. මේ ජීවත් වෙන මොහොතේම තමන්ම දන්නවා මේ මහා සසර රෝගයේ අවසානය කියලා. තමන්ටම සාන්දිටිකයි, තමන්ටම ප්‍රත්‍යක්ෂයි. මේ අවස්ථා හතරදිම එහෙම ස්වභාවයක් තමන්ට සාන්දිටිකව දැනෙන්න ගන්න. ඒක නිසා කවුරුවත් පළ දෙන්න ඕනෙත් නැහැ, කවුරුවත් පළ කියන්න එන්න ඕනෙත් නැහැ. ඒ කෙනා කෙනාටම සාන්දිටිකයි. කෙනා කෙනා දන්නවද කොයිතරම් මිදිලද තියෙන්නේ කියලා. ඝන සංඥා සුඛෝ වෙන ස්වභාවය තුළ ඒ කෙනාටම සාන්දිටිකයි. සුඛම ලෝක සකස් වුණත් අර රළු ලෝක සකස් වන බව, දුගතියකට නොයැටෙන බව. අද මේ මේහා විශාල විශාල සුගති පරායන වීමක් මේ තුළ සිද්ධ වෙනවා. වස්සග්ග පරිණාමයක්, නිවනට ඇමුණක් කොට පැවතීමක්. අපි හිතන්නේ මේ දේශනා ඇසීම තුළම නැවත සසර දුගතියකට වැටෙන්නේ නැහැ කියලා. එහෙමයි. හ්ම්. එහෙමයි ආරණාලෝචය. සාදු ආරණාලෝචය. එතෙන් මාරිව හරි වාසියක් ඇති වෙනවා ඒ වසන ටික ඇහෙනකොටම නේද? එහෙමයි ආරණා. හරි දුර්ලභයි. මේ යුගයේ බොහොම අය අඩුයි. ඔය පැහැදිලි කිරීම කරන්න බෑ ගොඩක් අය.
අදක්කයි අදක්කයි මාර්ගේ නෑ අදක්කයි විචිකිච්ඡා වැඩි සැක වැඩි මාර්ගයේ පිහිටලා නෑ ඍජු භාවයක් නෑ සක්කෝ උජිකෝ ඍජුකෝ කියන ಗುಣ නැහැ ඒක නිසාද මාර්ගය ගැන කතා කරන අය විචිකිච්ඡාවේ පොත් බල බල කියවනවා කියවනවා ඒක ඒ අය ගාව ඵල නෑ ඒ අය ගාව නැහැ මාර්ගයක් ඒ අය ගාව විදර්ශනා සමාධියක් නෑ අර පොත බල බල කියන අර අර ග්‍රන්ථ ධූරේ කරේ තියාගත්තට අපි අතරම සමාධිය අසරණ වෙලා තියෙන එකට අපිට කරන්න දෙයක් නැහැ. අසරණ වෙලා එහෙමයි ආරෙන්නාන්සේ. ඒක විදර්ශනා ධූරේ තියෙන කායික වෙන්න ප්‍රත්‍යක්ෂ වෙන දහම ඔබට හමු වෙනවා. එහෙමයි ආරෙන්නාන්සේ. සාදු සාදු වෙලාන්සේ. මේක තමයි හොඳින් දරා ගන්න නැත්නම් නැවත නැවත කරන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි.